මේ සියලුම පින්කම් ඉතාම ලස්සනට සංවිධානය
කරගෙන සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒක නිසා අද දිනේ මේ උතුම් පින්කම සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද මේ උතුම් පින්කමේ දායකත්වයේ ධර්මින් මේ පින්කමේ ආරම්භ වූයේ මේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ලසන්ත මහත්මයා ඒ වගේම ඉනේෂ් මහත්මයා ඒ මිනුලි සිගිටි නියනියා මේ පවුලේ අය එකතු පාදා වෙලා ඒ අයගේ දායකත්වයෙන් අනිකුත් සියලු දෙනා එකතු පාදා කරගෙන මේ උතුම් පින්කම ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් කුසල් දහම් රැස් කර ගන්නවා මේ උතුම් පින්කම සිද්ධ කිරීම ආරම්භ කර ගන්නට යෙදුනේ පින් අනුමෝදන් කිරීමට විශේෂයෙන්ම ලසන්ත මහත්මයාගේ පියා W.A. ප්‍රේමරත්න මහත්මයා ඒ සිනීවර පියතුමාට පින් දීමටත් විල්ෆර්ඩ් ඩයස් මහත්මයා ඉනෝසි මහත්මියගේ සීයා එතුමාට පින් දෙන්නටත් ඒ වගේම සියලු යහළු ගෙහෙළියන් වෙනුවෙන් මියගිය සියලු දෙනාට පින් දීමටත් සියලු දෙනාට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරගන්නට ආශිර්වාද පිණිසත් විශේෂයෙන්ම මේ මිනුලි තුටි දියණියට නිරෝගී බව ලැබේවා හොඳ සුබ අනාගතයක් සලසා ගන්නට මේ උතුම් කුසලානුභාවයේ ආශිර්වාදයක් වේවා කියන උතුම් චේතනාව පෙරදැරි කරගෙනයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ඒක නිසා පින්නතුනි අපි හොඳට මතක තියාගත යුතු කරුණක් තමයි පින්නතුනි අප මේ ලෝකෙට ඇවිල්ලා තියෙන සදාකාලික ජීවත් වෙන්නට ඉගෙන බොහොම තාවකාලිකව කාලයක් ගත කරලා යන්නයි අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ එහෙනම් තාවකාලිකව අපි ජීවත් වෙන්නට ආපු යන්නට ගමනක් ඇවිල්ලා තියෙන අපි හොඳට මතක තියාගන්න යුතු කරුණක් තමයි අපි තුල ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධ කුහකකම මේ විදියට තිබෙන මේ කෙලෙස් නරක සිතිවිලි අපි ඈත් කරගෙන අපි කවුරු සතුටින් සාමයෙන් සැනසීමෙන් එකිනෙකාට උපකාර කරගනිමින් ඒ වගේම පින්දහම් සිද්ධ කරගනිමින් කුසල් දහම් වඩමින් අපේ ජීවිතය ගත කරන්නට උනනවා අපි මැරෙනවා කියලා හිතනවා නම් අපිට පුළුවන්කම තිබෙනවා මේ කුසල් දහම් නිතර අපේ ජීවිතයට එකතු කරගන්න. ඒක නිසා පින්නතුනි කොයි මොහොතේ මොන ආකාරයකින් අපේ පින අවසන් වෙලා මේ ගමන යන්නට සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන හොඳට මෙනෙහි කරගෙන අපි මේ උතුම් පින්කම් දහම් අපේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. යථාපි කුප්පරාසින්ම අයිරාමාලා ගුණේම හරියට මල්මාලා කරුවෙක් මල්මාලා ගොතන්නේ යම්සේද එසේම අපේ ජීවිතයට පින්කම් වලින් සරස ගන්න කියලා බුද්ධ දේශනාව. ඒ උතුම් බුද්ධ දේශනාවට අනුව මේ පින්නතුන් කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසා පින්නතුනි මේ කෙටි ජීවිතය කොහෙන් අවසන් වෙයිද දන්නේ නැහැ. අපේ ආයුෂය අපි උපරිම වින්දා අඩුමතර කවුරු 85ක් 90ක් ජීවත් වෙයි එතනින් එහා මැරෙන්නට ඕනේ මරණයට පත් වෙන්නට ඕනේ ඒ මරණයට පත් වෙන්න ඕනේ මේ ජීවිත පින්නතුනි සීලෙන් පුරව ගන්නට ඕනේ ගුණෙන් පුරව ගන්නට ඕනේ දහමෙන් පුරව ගන්නට ඕනේ සිත දියුණු කර ගන්නට ඕනේ මේ කියන කුසල් දහම් දිනු කරගෙන අපි මේ ගමනේ යන්නට ඕනේ. ඉතින් ඒක නිසා අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ මේ අවසාන ධර්ම දේශනාව මේ වස් කාල පරිච්ඡේදය තුළ සිදු කරන ලබන මේ උතුම් ධර්ම දේශනාවට මම අද මාතෘකා කරගත්තේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක්. සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ
ඉතා වටිනා සූත්‍රයක් වෙන බාල පණ්ඩිත කියන මේ සූත්‍ර දේශනාවයි අද මේ පින්නතුන්ට පුරා හෝරාවක් පමණ කාලයක් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒක නිසා මේ ධර්මය හොඳට ශ්‍රවණය කරන්න, හොඳට හිතට ගන්න, සිතේ ධාරණය කරගන්න මේ දහම් කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. වැරදි කාරණා තියෙනවා නම් ඒ වැරදි කාරණා තමන්ගේ ජීවිතයෙන් ඈත් කරගන්න, යහපත් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගන්න සිත නිතරම සතුටින් ප්‍රීතියෙන් තබා ගන්න. මේ දේශනාව පිටතුනි බුදුරජාණන් වහන්සේ මේක නම් කරන්න තියෙන්නේ බාල පණ්ඩිත කියන විසුද්ධ දේශනාව. අපි දන්නවා නොයෙක් සූත්‍රවල පෙන්නලා දෙලා තියෙනවා බාලයා සහ පණ්ඩිතයා පිළිබඳව. ඒ පිළිබඳව තවත් ප්‍රසිද්ධ දේශනාවක් තමයි නිතරම ශ්‍රවණය කරන සත්‍යයනා කරන මහා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 අතරින් කාරණා දෙකක්. එහි පළවෙනි කාරණාව මේ මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන පළවෙනි මංගල කාරණා දෙක තමයි මේ කාරණා දෙක. ඒ කුමක්ද? අසේවනාච බාලාණං පණ්ඩිතාරච්ච සේවනං. මෙන්න මේ කාරණා දෙක. මේ කාරණා දෙක තමයි මේ බාල පණ්ඩිත කියන මේ සූත්‍ර දේශනාවේ දීර්ඝව විස්තර කරලා තියෙන්නේ. බාලයන් ඇසුරු කරන්න එපා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළේ බාලයන් ඇසුරු කරන්න එපා. පින්නතුනි බාලයන් ඇසුරු කිරීමෙන් අපි ඒ බාලයට වැඩි පල්ලෙට වෙනවා. ඒ කියන්නේ අඳ බාල තත්ත්වෙටපත් වෙනවා. බාලයන් ඇසුරු කිරීම. හොඳට හිතලා බලන්න. මේ සමාජයේ කරුණු විහාරවල ඔබේ ජීවිතයේ අධ්‍යක්ෂ මරණය ඔබේ යහළු මිත්‍රයන්ගේ අධ්‍යක්ෂ මරණය හොඳට හිතලා බලන්න. කුමන යහළුවද යහපත් යහළුවන් එක්කද එකතු වෙලා යහපත් බවටපත් උනේ? එම වෙන්නේ නැහැ. ඒ බාලයත් එක්කලා එකතු වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා අයහපත් පුද්ගලෙක් බවටපත් වෙනවා කියන එක. ඒක නිසා බුදුහාමුදුරු පිළිලා දෙනවා අසේවනාච බාලාණං. මේ බාලයන් ඇසුරු කරන්න එපා. එතකොට පින්තුනි මේක මේ බාලයා. බාලයා කියන්නේ කවුද? කොහොම කෙනෙක්ද? ඔහුගේ ලක්ෂණ මොනවද? ඔහුගේ ක්‍රියාකාරකම් මොනවද? ඔහුට හිමිවෙන අත්වෙන ඉරණම් මොනවද කියන එක අපි දැනගන්නට ඕනේ. එතකොට මේ බාලයා කියන්නේ කවුද? මේ බාල කියන වචනේ අර්ථවත් වෙනවා වයසින් බාල කියන එක. එතකොට මෙතන වයසින් බාල කියන එක අර්ථවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ මෙතන වයසින් බාල කියන වචනේ නෙමෙයි. ඒදී මොනිවි ගුණධර්මින් බාල කියන එකයි. ගුණයෙන් ධර්මයෙන් බාල කියන එක. එහෙම නැත්නම් මේක තවත් විදිහකට කියනවා නම් පින්නතුනි දස අකුසල් සිදු කරන්නේ කවුද? ඔහු බාලයෙක්. ඒ දස අකුසල් කරන පුද්ගලයා සමහර විට උගතෙක් වෙන්න පුළුවන්. බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. ආචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කුමන පරාතිරක වේවා ඔහු පස්පව් දස අකුසල් කරනවා නම් ඔහු බාලයෙක්. ඒ පරාතිරක වැඩක් නෑ. ඒ පරාතරක මොන පරාතරක කිහිලියක් ඔහු යම් කිසි අකුසල දහමට යොමු නැමු වෙලා සිටිනවා නම් ඔහු බාලයෙක් කියලා බුදුහාමුදුරු පෙන්නලා දුන්නා. ඒ බාලයට මොන තරම් ධර්ම කරුණු කියලා දුන්නා බාලයට ගහණය කරගන්න බෑ. ඇයි? ඔහුගේ මතයමයි. ඔහුගේ මතයමයි සනාථ කරන්න බලන්නේ. ඉතින් ඒක නිසා ඔහු බාලයෙක් විදිහට ගුණාත්මක හැදෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල සමහර අයට ඒ දඹදිව ඉන්දියාවේ
ඔය කීර්තිමත්ව කිය කීර්තිමත්ව හිටිය සමහර අය හිටියා බොහෝ දක්ෂ උගත් කියන හඳුනගත් අය. ඒ අයට බුදුහාමුදුරු සමහර අයට ධර්මයේ දේශනා කරන්න ගියේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන්ට ධර්මයේ දේශනා කළා වැඩක් නැහැ. මොකද ඔවුන්ගේ ප්‍රඥාව පාරන්න බැහැ. ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුම් වෙලා නැහැ. ඔවුන්ගේ මතය විමින් තියන්න බැහැ. අර අසෝචි කලයක් විසී තියාගෙන ඉන්නවා වගේ ඔවුන් තමන්ගේ මතය හිතේ තියාගෙන. ඒක නිසා ඔවුන්ගේ මතය ඔවුන් දුරු කරන තාක් කල් ඔවුන්ට සත්‍ය අවබෝධය කරන්නට බැහැ. ඒක නිසා අපි යම් කිසි මතයක් විසී තියාගෙන ඉන්නවා නම් පින්නතුනි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. මොකද මේ මතය කිසිේ තියෙන තාක් කල් තමන් තවමටයක් පිළිගන්නේ නැහැ. ඔන්න ඕකම තමයි උනේ පස්වග තවුසන්. මේ පස්වග තවුසන් එයා විශ්වාස කළේ නැහැ. උන්වහන්සේ දුන්නා කියලා විශ්වාස කළේ නැහැ. උන්වහන්සේ කියන වචනේ විශ්වාස කළේ නැහැ. ඒ මොහොතේ විශ්වාස කරපු එකම කෙනා තමයි කොණ්ඩඤ්ඤය. ඔහු ප්‍රථමයෙන්ම රහත් වුණා. සෝවාන් ධර්මය අවබෝධ කරගත්තා. මොකද ඔහුගේ කිසිේ තිබුණ වැරදි සංකල්පනාට බිමින් තිබ්බා. බුදුන්ට පූජා කළ ආරාම ජේතවනාරාමය. මේ ජේතවනාරාමයේ ආරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වැඩ ඉන්න අවස්ථාවේදී එක්තරා අවස්ථාවකදී එලි මහණෙනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් තමයි බාල පඬිත් කෙනෙකු සූත්‍ර දේශනාව. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. කතම් තීරිමාන වික්කවේ බාලස්ස මාන දක්වනවා. මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේට අනුපින්වත් මහණෙනි තීරිමාන වික්කවේ මහණෙනි බාලස්ස මාන දක්වනවා. බාලයාගේ බාලකෙට ලක්ෂණ තුනක් තියෙනවා. බාලයා අනුරාගතිය තුන ලක්ෂණ තුනක් බාල නිමිත්ත නිමිත්තාන කියන්නේ නිමිති බාලාපදාන බාලය නිවැරදිව ග්‍රහණය කරගත හැකි කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු වලින් තමයි පඬිතයා හඳුනගන්නේ මේ බාලය කියලා. දැන් අපිට පුළුවන් කෙනෙක් බාලද පඬිතද කියලා හඳුනගන්න මේ කරුණු දරනවා. කතමානිදී මොනවද ඒ කරුණු? ඉද බික්කවේ බාලෝ දුක්චින්තිත චින්තිත හොටි දුක්බාසිත බාසිත හොටි දුක්කට කට සම්මකාරීත හොටි. එතන මේ බාලය පිටුනි ඔහුගේ ඔහු කරන ක්‍රියාව බාලය. ඒ කියන්නේ කයින් ඔහු කරන්නේ කරන්නේ කය මොල් කරගෙන කරන්නේ අකුසල. මොනවද මේ කයින් කරන අකුසල? ප්‍රාණඝාතය. ඔහුට කොච්චර කිව්වත් ඔහු මුදුව ගන්න ප්‍රාණඝාතයට පිටේස. ප්‍රාණඝාත කරනවා, සත්තු මරනවා, සත්තු මරලා මස් අනුභව කරනවා, ඊළඟට සත්තුන්ට වදහිංසා දෙනවා. මේ විදිහට ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාතය තමයි ඔහුගේ හිත නැගුවෙලා තියෙන්නේ. නොයෙක් විදිහට සතුමාන. එහෙමයි මේ සමාජෙ ඉන්නේ. අපේ සමාජෙ හිමයි තමයි. කොයිතරම් කිව්වත් තමන්ගේ මතේ තමන් එල්බ කින්න නිසා ඒක විවිධියක් නෑ. ප්‍රාණවත්. ඊළඟ අදත්තාදානය. අදත්තාදානය කියලා කියන්නේ සෝතන. ඒකත් කයින් සිදු කරන අකුසලයක්. සොරකම් කිරීම. මේ සොරකම් කියලා කියන්නේ මහා වරපතල අකුසලයක්. නොදුන් දී ගැනීම කියලා කියන්නේ.
යම් කිසි දෙයක් වුනේ නැත්නම් ඒක ගන්නයි කියක් නැහැ. සමහරු පිළිගන්න අනුන්ගේ දේ පැහැර ගන්නවා. අනුන්ගේ ධනෙට දේපලට අනුන්ගේ දිනුට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ දේ කොයි කොයි වෙලාවට ග්‍රහණය කරගන්නේ කියලා බලාගෙන සොරකම් කරනවා. දෙයක් ගෙදරක තියාගන්න බෑ, දරක තියාගන්න බෑ, ඒ සොරකම් සොරා ගන්නවා. ඔහුගේ සිත නිතරම නැමෙන්නේ සොරකට. ඔහුගේ සිත නිතරම නැමෙන්නේ සොරකට. අනුගාන පන්සලට ගියත් සමහරු ගිහින් කොහෙන්ද මොනවා හරි තව කෙනෙක්ගේ දේක් ප්‍රකාශ කරගන්න. අනුගාන කල්පලයක් කර ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් කාගේ හරි සිරිපු දෙකක් සපත්තු දෙකක් හරි ප්‍රකාශ කරනවා. ඔහු පන්සලට එන්නේම සොරකම් බලන. ඔහුගේ හිතේ තියෙනේම සොරකම් කරනවා. ඉතින් මෙහෙමයි නේද? මෙහෙමයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඔහුගේ තවත් ලක්ෂණයක් තියෙනවා. ඔහු තවත් කරන්නේ කියා මම මේ කය මුල් කරගෙන කරන අකුසල කර්මයක් නේ. කාම විද්‍යාචාරය. වැරදි කාම සේවනයේ යෙදෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. තමන්ගේ භාර්යාව ඉක්මවා වෙන කාන්තාවක් ඇසුරු කරනවා. තමන්ගේ ස්වාමිය ඉක්මවා තවත් පුරුෂයන් ඇසුරු කරනවා. ඔහුගේ විපාක පින්නතුනි මෙච්චරයි කියන්නට බැහැ. මේක ඉදිරියට මම මේ දේශනාවෙ පෙන්නලා දෙන්නම් මොන තරම් දුකක් මේ වගේ විඳින්න වෙයිද? තාවකාලිකව විඳින සැප කියලා හිතාම තාවකාලිකව සතුටක් ලබන්න තියෙනවා. හැබැයි සදාකාලික දුකක් විඳිනවා. ඒක නිසා මේ කියන කාය කර්ම වැරදි කාය කර්ම තුන කරනවා. එහෙම කාය කර්ම වැරදි කාය කර්ම තුනක් කරනවා නම් ඔහු බාලේ ඊළඟ වචනේ මුල් කරගෙන කරන්නේ කරනවා වැරදි දෙයක් මතකදී කියනවා වචනේ හිතට වැරදි හතරක් තියෙනවා පිසුනා වාච කරුසා වාච සම්පප්පලාප මිච්ඡා දේව ඒතර පිසුනා වාච කියන්නේ පිසුදු බස් කියනවා පරුසා වාච පරුස වචන කියනවා සම්පප්පලාප ඒ කියන්නේ වැඩක් නැති සම්පප්පලාප කතා කරන නිකම්ම කතා කරගෙන ඉන්න අනවශ්‍ය දේවල් විචාරය වැරදි දෙයකට යොමු කරන වචන ගැනීමක් කියන්නේ කෙනෙක් කතා කරොත් සමහරව කතා කරන වේද කරන සතුටින් පවුලක් ඉන්නවා නම් කොහොම හරි කියන කරන්න බලන්නේ මොනෝ හරි කියලා කියලාක් හරි කියලා දෙන්න ඒ සමගියෙන් කරනවා එහෙමයි නෝ එදත් ගියා අදත් ඉන්නවා අනාගතේට පහල වෙනවා ඉතින් ඒක නිසා මේ බාලයාගේ ලක්ෂණය බාලයාගේ ලක්ෂණය මේක වචනේ මුල් කරගෙන අනුපාත කරනවා යහපත් වෙනවා අනුපාත කරනවා කාටද කියලාමයි කියනවා කවුරු විඳවන්නමයි වචනයක් කියනවා එහෙම නැත්නම් යමක් පහගෙන ඇවිල්ලා ඒක එක දෙක කරලා ඒක නට කියනවා අනිත් කෙනාට මේක වාර මෙහෙම දෙයක් කිව්වා මෙහෙම දෙයක් කිව්වා මේ මට කරට මෙහෙම තමයි මෙහෙම කියනවා ඔකර නිකන් දෙපා මෙහෙම කරන්න කියලා දෙස් දෙනවා අන්න බලන්න බිඳවල් බලන්න මොන තරම් අකුසල කර්මයක් කරන කලක පව විහිරියෙන් විසි විඳින කලක දෙවි වේ විසි කරන කොට හරි සතුයි වෙයි විඳින කොට මහා දෙවි දුකක් විඳින්න ඉලක්කමි බාලයාගේ අනිත් ලක්ෂණ දෙක ලක්ෂණ දෙකක් මම සඳහන් කළා තුන්වෙනි ලක්ෂණය තමයි බාලයා පුරගන ලක්ෂණය ඒ තමයි පින්නතුණු සිත මුල් කරගෙන හිතන්නේම වැරදිය අවිද්‍යාව ව්‍යාපාද වූවස අවිද්‍යාව කියන්නේ දෙනි ලෝභයක් අනුන්ගේ සම්බන්ධක ලෝභ කරනවා කෙනෙක් ලස්සනට කාලාගල ඉන්නවනම් හිතේ මුළුම ලෝභයක් ඇති වෙන්නේ නැහැ සතුට වෙන්නේ නැහැ කෙනෙක් හොඳට ගියතරක් කතාන යාමව ආරම්භන හොඳට සතුටින් ජීවත් වෙනවා ඔහුගේ හිතේ එළියට දෙන්නේ එළියට සමහරක් දෙන්නේ නැහැ ඇතුලේ පහවනවා ඇතුලේ ඔහුගේ සිත පැහැදෙනවා මේ නරක චේතනාවගේ මොනවාද ව්‍යාපාද කියන්නේ දෙරි තරහ සබරෝගේ හිතේ තියෙන දෙරි තරහවල් එළියට පේන්නේ නැතුණාට ඇතුලේ දෙන්නේ දෙන්නේ
ව්‍යාපාරය. සමහර පුද්ගලයා අපිට ඇතුලේ තියෙන වක් අතු ගන්න බෑනේ. කොස් කිරියක් නම් හරහා ගන්න පුළුවන් කියලා කියනවා. මිනිසුන්ගේ ඉන්ටර්නෙට් ඇතුලේ බලන්න බෑනේ. ඒක නිසා ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන දේක් අතු ගන්න හරි අමාරුයි. සමහර පුද්ගලයා යහපත් විදිහට මේ සමාජ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තනේ කුණු වෙලා ගන්නවා. සමහරු ඉන්නවා අභ්‍යන්තර බාහිර ස්වභාවය සමහර විට ඒ තරම් හොඳට ප්‍රියමනාප නැහැ. හැබැයි අභ්‍යන්තර යෝගී ඉතාවෙසි. අවිද්‍යා ව්‍යාපාද දෝමනස්සය මේ කියන අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මේ මිත්‍යා දෘෂ්ටි කතා සීලකා. තමන්ගේ හිත මිත්‍යා දෘෂ්ටියෙන් පිළලා ඒ පුද්ගලයා බාලේ නිසා පණ්ඩිතයෙක් වෙන්නේ නැහැ. ඒ සමහරුන්ගේ මට තියෙනවනේ විද්‍යා දෘෂ්ටික මත. දැන් සමහරු දැන් බෞද්ධයෝ කියන අය කාවත් තියෙන සමහර අයට බෞද්ධවාදී. කවුද විශ්වාස කරන්න බැරි ලගේ කවුද හොයන උපදිනවා කියලා. ඒ කියන්නේ නැවත උත්පත්තියක් සිද්ධ වෙනවා කියලා සමහර විශ්වාස කරන්නේ. ඊළඟට තව දැනක ඉඳලා අපි මේ පෙර භවයක් අක්වා අපි ඉඳලා තමයි යාවේ කියලා විශ්වාස කරන්නේ. ඔහු කල්පනා කරන්නේ මේ ලෝකීය ජීවත් වෙලා හොකට කාලය ගත කාලා වෙන සතුට වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ කොහේ මේ මොකුත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ ඇවිල්ලා තියන්නේ කොහොමද සතුට වෙන්නේ. ඒකින් අපත හොකට සතුට වෙන්නේ. ඒ සැපෙන් ඉඳලා අපි මැරෙන්නේ. එහෙම මිනිස්සුන්ගේ තියෙනවා මේ අපි ඔය කතා කරපු සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා. කතා කරනවා මෙහෙම භෞතිකවාදී චින්තන තියෙන මිනිස්සු. ඉතින් මේ කියන විද්‍යා දෘෂ්ටික මත මේවා ඉස්සර තිබ්බා අද තියෙනවා අනාගතෙත් තව අඩුවෙන්නේ. එක දේශනාවක් මේ පිට මේ කාලෙකම සිද්ධ කළා ආයාස රාගයෙන් කියන සූත්‍ර. මේ සූත්‍ර දේශනාවක් මේ විද්‍යා දෘෂ්ටික මත උවිතියාගෙන තිබුණානේ පිළිවළව සඳහන් කළේ. ඉතින් ඒක නිසා පින්නත මෙන්න මේ බාලාගේ ලක්ෂණ. ඔහුගේ ඔහු කයමුල් කරගෙන වෙන දෙයක් කරන්නේ, වචනයමුල් කරගෙන වෙන දෙයක් කරන්නේ, කියන්නේ සිතමුල් කරගෙන වෙන දෙයක් කරන්නේ. ඒතොර මෙන්න ඔහුගේ බාලාගේ ලක්ෂණ හඳුර ගන්න ලක්ෂණ. ඒතොර මේවට කියනවා දස අකුසල. කයමුල් කරගෙන අකුසල් තුනක් කරනවා, වචනයමුල් කරගෙන හතරක් කරනවා, හතරයි තුනයි හතයි. සිතමු කරගෙන තුනක් කරනවා හතයි තුනයි දස අකුසල් වේවා. ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන පින්නතුනි මේ බාලය මේ බාල විඳින දුක් තුනක් තියෙනවා. ඒ බාලය මෙලොව වශයෙන් විඳින දුක් තුනක් තියෙනවා. මොනවද? එකක් තමයි පින්නතුනි සමහර විට බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න තැනක සතරමං සංගියක තුන්මං සංගියක ජනය එකතු වෙලා ඉන්න තැනක මිනිස්සු කතා කරන වෙලාව මේ දේවල් කරන පුද්ගලයා හරිම නරක පුද්ගලයෙක්. ප්‍රාණඝාත කරන පුද්ගලයෝ, සොරකම් කරන පුද්ගලයෝ, මද්‍යව පානය කරන පුද්ගලයෝ මේ අය මේ විදිහට සිද්ධ කරන අය හරිම නරක මිනිස්සු. මම නම් කැමතිවත් නැහැ මේ වගේ මිනිස්සු ඇසුරු කරන්න. මේ සමාජයෙන් අපි ඈත් කරන්න ඕනේ මේ පුද්ගලයෝමයි. මේ අය කතා කරන නරක පුද්ගලයෝ ගැන බාලය ගැන මේ විදිහට සාකච්ඡා කරන කතා කරනකොට පින්නතුනි ඒ බාලාවකට මේක ඇහෙන ප්‍රසිද්ධ ඔහුට හිතෙන්නේ. ඔහු ඒ සභාවකට ගිහිල්ලා යාළුවත් ඒ අයත් එක්ක අහන කර කතා කරනවා නේ. මෙහෙම කතා කරනකොට ඔහුට හිතෙනවා අනේ මේ මිනිස්සු කතා කරන මං ගැන දන්නේ. දැන් ඈ වැරදි කරන කෙනෙක් පස්පව් දසක්කල් කරන පුද්ගලයෙක් පින්නතුනි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ සීලේ ආදීනෝ පහක් තියෙනවා. සීලය කැඩීම, පංච සීලය කැඩීම ආදීනෝ පහක්. ඒ තමයි එකක් තමයි පිරිසක් මැදට නොබියු යන්න බැහැ. දැන් අපි හිතමු පිරිසක් එකතු වෙලා කතා කරනවා. කතා කරනකොට අර ප්‍රාණඝාත අපි හිතමු ප්‍රාණඝාත කරන කෙනෙක්, අදත්තා නැහැ සොරකම් කරන කෙනෙක්, එහෙම නැත්නම් සුරාපානය කරන කෙනෙක්, මත්පැන් පානය කරන වේවද්දී
එතන යනවා ඒක බලාගෙන ඉන්නවා ඔහුට හිතෙනවා මේක මං ගැන දන්නේ මේ කතා කරන්නේ ඇත්තටම මං ගැන වින්නද කතා කරන්නේ මේ කට්ටිය කියලා අර කෙනෙක් වෙනත් කතාවක් මං ගැන දෙහිම කතාවක් හෝ වෙනත් කතාවක් උන් කරන්නේ හැබැයි ඔහුට හිතෙනවා මං ගැන තමයි මේ කතා කරන්නේ මෙන්න මේ වගේ තමයි බාලයාට පිරිසක් වෙදට යන්නට බැහැ ඒ පිටස මේ ගැන සාකච්ඡා කරනකොට මේ වැරදි කාරණා පිළිබඳව සාකච්ඡා කරනකොට ඔහුට හිතෙනවා අනේ මුදලිය සාකච්ඡා කරන්නේ කතා කරන්නේ මංගාවක් කියන මේ වැරදි. අනේ මමත් මේ වැරදි කරනවා අනේ ඒක පස්තැවෙනවා දුක් වෙනවා. අකුසල් කරන අය පිටතදී ඒ කාර්යවසින් පස්තැවෙනවා වෙනවා තමයි. සමහර විට අදෙන මේ හිටන මේ ඔහුට ටිකෙන් ටික ටිකෙන් ටික මේවට විපාක ලැබෙනවා. මොකද අපි ස්වාමීන් වහන්සේලා විදිහට බොහෝ ජනතාව ප්‍රසව කරන්න සිද්ධ වෙනවා අපිට. ඒක නිසා අපි දන්නවා මේ සමාජීය කරුණු සෑහෙනුට. සමහර විනතුරු වල තරම් උදාහරණ තියෙනවා. අකුසල් කරපු අය වෙන්නේ මොකද්ද කියලා විලෝවසෙ. එක පුජ්‍යලේ හිටියා. ඔහුගේ ජීවිකාව තමයි ඔහු විනෝදයට මාළු කරන්නේ. විලිකොප්ප දාලා මාළු අල්ලනවා. ටික කාලයක් ගියා. කාලය ගත වුණා. ඔහුට පිළිකාවක් ලැබුණා. හරියටම ඔහුගේ වෙල්ලේ පිළිකාව කොච්චර දඩුවම් ගන්නද කියනවා නම් උට ආහාර ගන්නත් බෑ. පපුව හිල් කරලා තමයි බඩයක් ඇතුල් කරලා තිබුණේ. මේක කුණු වෙලා ගදේනවා. ඒ තරම් බල සෑහෙන කාලයක් උදේට මාණේ. මෙලෝ වශයෙන් ඉදිරි විපාක. මෙලෝ වශයෙන් ඉදිරි විපාක. පාන ගාත කරන අය සතුට වර දෙන අය. එක පුද්ගලයෙක් හිටියා ඒ පුද්ගලයා තරුණ කාලේදී සතු ඔය හාව වීමින්න මේ වගේ සතු අල්ලගෙන සතා පොලේ ගන්නවා ගස්වල ගහන ගහන තමයි මරන්නේ අර සතා මැරෙන්නේ ඇටකූරු විදිලා කෑ ගහන නිසා පුදුම අකුසල කර්මයක් පස්සේ කාලේ මේ පුද්ගලයා මොකද උනේ අසනීප වෙලා දියවැඩිය ගැදිලා ඇඟිල්ලක් කපන්නවා ඇඟිල්ල සනකුන්නේ නැතත් ටික කල්යන්නට ටිකෙන් ටික ටිකෙන් ටික 10 පාරක් කපලා උන් කකුලක කපනවා ඒකේ වේදනාවක් උපහරනවා ඉතින් ඒක නිසා වෙන්න මේ වගේ මහා අකුසල කර්ම සිද්ධ කළොත් ඒක ආත්ම වශයෙන් විපාක වෙන සිද්ධ වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා පිරිසක් මැදට ගියා ඔහුට විමුක්ත වෙන්නේ ඔහු කල්පනා කරනවානේ මමත් මේ වැරදි කරනවා නේද කියලා පසුතැවෙනවා දුක් වෙනවා කනගාට වෙනවා මගෙත් මේ වැරදි කියනවා නේද වැරද්ද වැරද්දම ඊළඟ කාරණාව තමයි සමහර අවස්ථාවල මේ වැරදි කරන පුද්ගලයා පොලිසියෙන් අල්ලගෙන රජුව අල්ලගෙන ඇවිල්ලා කාර්ය පුස්සෝ අල්ලගෙන ඇවිල්ලා අද කාලා පොලිසියෙන් අල්ලගෙන ඇවිල්ලා දඬුවම් කරනවා ඉස්සර දස දඬුවම් දෙතිස් දඬුවම් ඒ අයගේ කන කපනවා නාස කපනවා හම ගලවනවා ඇඟිලි කපනවා පණ පිටින් ඉන්නකොට නියමතු අඩුවලින් ඇදලා ගන්න වෙලියට ඒ විතරක් නෙවෙයි සමහරට විනි තියෙනවා උල තියෙනවා ඇස් ගලවනවා අත් කකුල් කපනවා මේ වගේ මහා භයානක දඬුවම් දෙනවා මේ දඬුවම් දෙන ආකාරය දැක්කම අර අසත්පුරුෂයා එහෙම නැත්නම් බාලයා මේ දඬුවම් දෙනවා තවත් කෙනෙකුට මේ වගේ අකුසල් කරන අයට දඬුවම් දෙනවා දකින්නකොට ඔහු දුක් වෙනවා කොයි වෙලාවෙ හරි මටත් මේ ටික තමයි සිද්ධ වෙන්නේ මටත් මේ ටික තමයි සිද්ධ වෙන්නේ වැරදි කරන කෙනා කොහොමත් අයින් වෙන්නේ දැන් පහුගිය දවස්වල බලන්න ලංකාවේ ඔය කුඩු ව්‍යාපාර කරන අය ඒ වගේම මිනිස්සු මිනි මරපු පුද්ගලයෝ මේ අය බොහෝ අයින් වෙන්නේ ඒ අය හැක්කෙනවා කල්ලයන් දානවා ඇයි ඒ ඊළඟට ගන්නවා මටත් මේ ටික තමයි වෙන්නේ මාත් මේ වැරදුවට වැරදි කළා නේද මටත් ඔය ටික නේද වෙන්නේ කියලා ඔබ බය වෙනවා අකුසල් කරන කෙනාට කාර්යෝසින් බය වෙනවා ඔහු නිතරම පස්තැවෙන බලන්නේ ඔය විලාසෝ මට මේ ටික සිද්ධ වෙනවා කියලා බය වෙනවා ඒකයි මම සඳහන් කළේ කරන කාලට පව මිහිරි වීසේ හරි ලක්කාර කරනකොට ඒක විදිහට කොට හරි ගන්නවා ඒ විදිහට ඔබ පස්තැවෙන ඊළඟට ඔබ සමහරට නිදාගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට වැටිලා ඉන්නකොට එහෙම නැත්නම් මරණාසන්න වෙනකොට
ඕඩු පුදුමාකාර දුකක් දැනෙන වේදනාවක් දැනෙන ඕකේ හිතට නැගෙනවා මම පුළුවන් කාලේ අතපය හය හත්ේ කාලේ මම ප්‍රාණඝාත කළා නේද මිනිස්සු මැරුවා නේද මිනිස්සුන්ට වෙඩි තිබ්බා නේද මිනිස්සුන්ගේ අතපය කැපුවා නේද සත්තු ඝාතනය කරන සත්තු මරලා ආහාරයක් ගත්තා නේද මස් පිණිස මේ සත්තුන්ට වද වේදනාවක් දුක නේද අනුන්ගේ ධනෙ දේපළම හොරකා කෑවා නේද මම මේ වගේ මහා අකුසල් කළා නේද මම ඉන්නකම් මාත්‍රාව විපානය කළා විනාද තමක් කළේ නැහැ අනේ මට මොකද වුනේ කියලා මොකද වෙනවා දුක් වෙනවා මරණාසන්න මොහොතේ වුන දුක් වෙනවා බොහෝ දුක් වෙනවා දැඩිසේ දුක් වෙනවා දැඩිසේ වුන මරණාසන්න මොහොතේ දුක් වෙනවා සිහි වෙලා මේ අකුසල් හිතට බොරු කරන්න බෑ හිතට බොරු කරන්න බෑ අර එක කෙටි කතාවක් තියෙනවනේ වර්ග සාක්ෂිය කියලා මරණයක් සිද්ධ කරලා ඒ පුද්ගලයා ඝාතනය කරලා තමන්ගේ නිවසෙම යට වළලලා සිවිල් දාලා පොලිසියට කතා කරන හැම කිසි කෙනෙක් දන්නේ නැහැ ඔහුගේ වර්ග සාක්ෂිය ගන්න අවසානට උන් කතා කරන්න කෙනෙක් ඇය ගහලා තියෙනවා තමන්ගේ හෘද සාක්ෂිය මම තමයි මෙරුවේ කියලා වර්ග සාක්ෂිය දුන්නා නේද කවදා මොන නීතියෙන් බේරුණා स्वभाव धर्म नीति हर साक्ष्य मेरे नए इन वार वैर भी करने में इतनी एक इंसान को भी नहीं मैं भी दिए टमी दबला मारने के पत्ते ना मारने के पत्ते ना कोई नहीं मारने के पत्ते ना निर्णय नहीं आना या बात आना जिंग कितना गेम निर्णय मरना आसान है पाप उन्हें गमा पीहे भी नहीं रहते मैं तो गमा पीहे को देख रही इलान बुहान को पेटला देने वाला महानी මේ නිරය බුදුහාමුදුරු පෙන්නලා දෙනවා මහණෙනි මේ නිරය නිරේ උපදින පුද්ගලයා අප්‍රමාණ වූ දුක් විඳිනවා අප්‍රමාණ වූ දුක් විඳිනවා මහණෙනි ඒකටම උදාහරණයක් කියන්නම් එක්තරා පුද්ගලයෙක් සොරෙක් අල්ලගෙන රජතුමා රාජපුරුෂය අල්ලගෙන ඇවිල්ලා රජතුමා ඔහු කරපු වැරදි විමර්ශනය කරලා හොයලා බලලා මේනම් ඒකාන්ත වශයෙන් සොරෙක් විඳිනවා බොහෝ දඬුවම් කරනවා රාජපුරුෂයන් කන කරනවා ওই පුද්ගලයාගේ අතපය හතරම බැඳලා දෙපැත්තේ කණු දෙක බැඳලා හෙල්ල 100ක් අරිනවා හෙල්ල පාරක් 100ක් මේ උදේ තමයි සිද්ධ වෙන්නේ දැන් රාජපුරුෂය හෙල්ල පාරක් 100ක් කරනවා ඔහු විමුණාම් කියනවා දහවල් රජුගෙන් මතක් වෙනවා මේ පුද්ගලයා ඔව අහනම රජුමා ඔව අර පුද්ගලයා වැරදුනද නැවත විපාම කියනවා එන ආයතන බලනවා महानी වික්ෂුන් වහන්සේ සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොන 300ක් භාග්‍යතුන් වහන්සේ එක හෙල්ලපාරක් වයින්කොට හැරෙනකොට එන වේදනාව විචාරක පවනා කියන්න බෑ ස්වාමීනි 300ක් වෙන තව කවර කතාවක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන් මහණෙනි අවුරුදු 100ක් එක දිගටම දිනකට හෙල්ලපාරවල් 300 වෙකින් හෙල්ලපාරවල් 300 වෙකින් අවුරුදු 100ක් පුරා යම් සුදුලෙක් වයින්න නැගේ වෙන වේදනාව මේ උපමාව අපිට හිතා ගන්න බෑ ඒ උපමා ඒ හෙල්ලපාරවල් අයින වේදනාව කොච්චරද කියනවා මහණෙනි බුදුහාමුදුරේ දෙතර හදිලා ගල් කැටයක් අතට අරගෙන පෙන්නුවා මහ බික්ෂු මහණෙනි මේ මගේ අතේ තියෙන ගල් කැටයේද විශාල අර ඈත පෙන්න හිමාල පර්වතයේද විශාල බික්ෂු මහන්සියලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ උභාන්තිගේ අතේ තියෙන මේ බොහොම ස්වල්ප කුංචි ගල් කැට ගන්න හිමාලයට ඒක උපමා කරන්න බැහැ ස්වාමීනි මහණෙනි මුදට පතර තියාගන්න අර මුකලේ අර හෙල්ලපාරවල් 100ක් 300 වෙකින් අවු 100ක් උන්ට විඳින වෙන වේදනාවෙන් ගල් කැටේ වගේ උන්ට අපායි ගහම අර හිමාලයේ වගේ වේදනාවක් දුකක් විඳ වෙනවම නම ඒ පුද්ගලයාට මොකද වෙන්නේ එහෙමම ගිහිල්ලා මරණයට පත් වෙලා මේ මෙලෝ වශයෙන් විපාක ලබලා දුගතිය උපදිනවා දුගතිය උපත ලබලා පින්නතුනි නිරේ උපත ලබලා මේ නිරපරය ඇදගෙන යනවා ඇදගෙන ගිහිල්ලා ඔහුව අර යකඩ නිරේ යකඩ කණුවකට හේතු කරලා
පංච විද බලකරණය කරනවා කියන්නේ මොකක්ද මේ පංච විද බලකරණය ඔහුගේ එක අතක් අරගෙන රත්තුන යකඩයක් අරගෙන හිල් වෙනවා අර යකඩේ පසාත් කරගෙන යනවා රත් වෙනවා කියන යකඩ ඊළඟ අතක් අරගෙන ඊළඟ අතක් අරගෙන කකුල් දෙක රත් වෙනවා ඊළඟ පපුවට අරගෙනවා ඔහු කෑ ගහනවා අර දිවි සම්පය කෑ ගහනවා පුදුමාකාර වේදනාවක් වෙන්නේ අපේ හට්ටක් යනවා අපේ තියෙන වේදනාවම තරම් මේ අපින්නතර බුදුහාමුදුරුවෝ මේ කෙනෙක් බය කරන්න කියන මේ වගේ සුද්ධ දේශනාව උන්වහන්සේට කෙනෙක් බය කරන්න අවශ්‍ය නැහැ දැකලාමයි වෙන්නේ උන්වහන්සේ අනුකම්පාවෙන් නෙමෙයි මේවත් අත්දැකීමක් නැහැ මේ ත්‍රිපිටකය අපි විශ්වාස කරන බුදුහාමුදුරුවෝගේ දේශනාව ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ දේවල් අපිට විඳින්න ගියාම තමයි අපිට තේරෙන්නේ මොනතරම් විපාකයක්ද මේ අපිට තේින්නේ නැහැ මේ පේනවනම් අපිට දකින්නවනම් අපිට විශේෂ ඥානයක් වුණ අපිට උදව් ගන්න වෙනවා ඒක රත්නමහතු වෙන්න දින අපාර ඉරන් පිටුනේ ඔහු දැන් මේකේ වේදනාවෙන් මේ රත්න යකඩ වලින් යනහම ඔහු වේදනාවෙන් කැදෙනවා වේදනාවක් කැදෙන මොන තරම් ඔහුගේ අකුසල කර්මේ බලවත්ද කියනවා ඔහුගේ වේදනාවක් ඒ තරමට දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ දැන් අපි ඉන්නේ මේ සුගති භූමියක නෙමෙයි අපි ඉන්නේ සුගති භූමියකේ සුගතිය පල්ලහැම භූමියක ඉන්නේ අපි හත් වෙනි පල්ලහැම භූමිය අපි ඉන්නේ මේකේ තියෙන දුක මෙහෙම නම් අපාය කොහොමද මේකේ දුකම විතරයි සැපක් නැහැ කරපු කුසල කර්ම විපාක දෙන්නේ අකුසලමයි විපාක දෙන්නේ ඊළඟට මේ නිර්පල්ව අරගෙන ගිහිල්ලා ඔහුව බිම බාවලා බිම බාවලා මොකද කරන්නේ කෙටිලි අරගෙන හමතුන අර බිමත් හත්ලා යකඩ තන්නේ කරම් ගිරියම් වලා යකඩ කර්මානුරූපව පහළ වෙන මේ නිර්සත්ත්වය කර්මානුරූපව පහළ වෙන නිර්පල්ව මේ අය වද දෙනවා කෙටිලි ඉන්නවා රහලා රහලා මේ ගහන වේදනාවෙන් කෑ ගහලා ගහලා අවසාන මොකද කරන්නේ ඔහුව හිස පල්ලහැට ඉන්න තියෙන කකුල් දෙක උඩට තියෙන හිට හරවලා ඊළඟ වැයෙන් දුන්නු හම වස් හිටක් වෙනු රහලා 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 ඉන්න තුන් වේවා මොනතර වේදනාවක් ගැනද වර්තමාන කොහොම දේවල් සිද්ධ වෙලා නැත්නම් මේ දැන් 88 89 70 80 කලබල කාලේ මම දැක්ක පොතක ඒ අල්ලගෙන ගිය තරුණයාට දීපුවද මොනතරම් වදයක් දුන්නද ඔහුව පිච්චුවා පණ පිටින් පිලිස්සුවා අතපය කැපුවා ඊළඟට සමහරවිට හිසට කියලා ඇන ගැහුවා පරාදයි එක කණකින් අනිනවා පෑනකින් අනිත් කණින් මතුවෙන්නේ මොනතරම් වේදනාවක්ද දැන් මේ ලෝකෙ මෙහෙම නම් සතර අපායට ගියම කොහොම වේවි මේ වගේ පුතුමාකාරයක් විඳින්න ඔහු කෑ ගහන හැබැයි නෙමෙයි නේද මරණය කරපු අකුසල කර්මී බලවත් කරනවා ඊළඟ මොකද කරන්නේ රතේක කර්මානුරූපව පහළම රතේක වැදලා අර ගිනි ගොඩේ සම්පූර්ණයෙන්ම ඇදගෙන යනවා කෑ ගහනවා මාස් ගැලවිලා යනවා කෑ ගහනවා ඒත් මෙරෙන්නේ ඊළඟ පින්නතුනි ගිනි ගන්න අඟුරු පර්වත කියන මේ පර්වත වල නඟනවා නැගෙන තත්ත්වම හම මාස් ගැලවිලා යනවා අර වේදනාවක් නගිනවා ඒ නගින කොටක් වේදනාවක් ගහරුවක් වේදනාවක් අර ගිනි අඟුරු පර්වතයෙන් නගිනවා පිච්චි 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 නගිනවා කොච්චර පිලිස්සෙනවද කිව්වොත් හම පිච්චෙනවා මාස් පිච්චෙනවා ඇට ඇට කැපිලි පිච්චිලා ඇට අස්සේ දුල් දානවා ඒ තරම් හැබැයි වෙන්නේ ටික වෙලාවක් යනකොට නැවතත් අර මාස් හරියනවා නැවතත් වේදනාවක් ඊළඟ වෙන්නලා දෙන බුදුහාමුදුරුවෝ ඊළඟට ඔහු අල්ලගෙන යන හිස යටිකුරු කරලා ලෝකුම නිරේට උනවා මේ ලෝකුම නිරේට ඔබ කොහොම පිටතුනි ඒ නිරේ යොරු සිය ගැඹුරු ලෝකුම නිරේ හරිය ලා වගේ පැහැෙනවා පුදුමාකාර ප්‍රශ්නයක් තියෙනවා මේකට ඔබ කොහොම ඔහු කෑ ගහන ඔහු දියලා දියලා යටට බහිනවා බහලා අඩිය වෙදින නැවතත් අවුරුදු 100 ගානක් ගත කරන නැවතත් මෙන්න ආයෙත් බලනවා ඒත් බැරි නෑ පණිවිඩ වේදනාවක් නැවත කොහොම මොකද වෙන්නේ මේ ඒ කර්මයක් දුන්නා ඊළඟ පිටතුනේ ඔවුන්ව නැවත තරගෙන ගිහිල්ලා මහා නිරේ ගන්න මේ මහා නිරේ සඳහා වෙනවා කොන් හතරක් තියෙනවා ඊළඟ දොළු හතරක් තියෙනවා ඊළඟ යොදුන් 100ක් ප්‍රමාණ හතර පැත්තෙන්ම ගින්දර විසිරෙනවා එක පැත්තකින් පටන් ගන්න ගින්දර අනිත් දොළු හතරක් මේ පැත්තේ නැගෙන ගින්දර එහා පැත්තට යනවා. ආහාරින් දුර ඇරෙනකොට
නිරි සත්‍ය දුවනවා බේරෙන්න ළඟට යනකොට දැනෙන නැවතත් මේ පැත්ත බලන පිලිස්සෙන පිටත පුදුමාකාර වේදනාවක් අවුරුද්දක් දෙකක් නෑ සිය දහස් ගන්න දුක් විඳින මෙහෙම දුක් විඳලා ගඳලා පින්නතනේ ඊළඟ දේශනාව සලාවන භූත නිරිය කියලා සලාව වෙනවා අසුචිම් පිරන ඊළඟ භූත කාදක නිරිය කියලා තියෙනවා ඊළඟට කුකුල නිරිය කියලා තියෙනවා ඊළඟ අසිපත් නිරිය කියලා තියෙනවා අසිපත් කියලා කියන්නේ ගස් තියෙන ගස් වල කොළ වැටෙනවා කොළ විදිහට තියෙන්නේ තිහුණු ආග්‍රය විදිහට තමයි මේ කොළ තියෙන්නේ කොළ වැටෙනකොට කැපි කැපි ශරීරයේ වැටෙනවා බිමට ගෑනේ ඒ තරම් වේදනාවක් කැහැ ගන්න ලැබිරාගෙන ඒ පරිමිනේ අකුසලයේ බලවත් ඔන්න බලන්න ඊළඟ සතරන වේතරණී කියලා නේද මේ නිර්යාණ වලට වැටි 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 අර අපේ නියම කරා ඒකයි සලාකලේ කරන කාලට පව මිහිරි මිසි හරි ලක්ෂ රසයි කරනකොට හැබැයි විඳිනකොට විපාක දෙන්නේ ඔන්න බලන්න ඊළඟට මේ පුද්ගලයා තාම ඉවර නැහැ තවම මේ ඉතින් රියර්සල් එකක් කරන්නේ අපාය දුන්නේ ඊළඟ කොට පටන් ගන්නවා අටමහා නර්ගයේ වැඩෙන්න ඔන්න එතන තමයි පිටුනේ මහා දුකක් විඳ වෙන්නේ මේ අටමහා නර්ගයේ සංජීවය කොහොමයි දෙන්නේ කියන්නේ ප්‍රාණඝාත කරනවා වැඩිපුරම ප්‍රාණඝාත කරනවා තමයි පිටු වැටෙන්නේ මේ ප්‍රාණඝාත කරපුවා සංජීවයේ සංජීවකයේ කියලා කියන්නේ එතන ඔව්ව විඳින දුකේ හැටියට ඔව් මැරෙනවා මැරලා ආයෙත් එතන අවුරුදු ගාණක් දුක් විඳලා විඳලා අවුරුදු 100 ගාණක් දුක් විඳලා එහෙම මැරෙනවා ආයෙත් එතන උපදිනවා ඉපදුන ගමන් නැවතත් අර මස් හා උපම හරියනවා නැවතත් තමයි එහෙමම පිච්චෙනවා දුක් විඳිනවා සංජීවය ඊළඟ කාල සූත්‍රය කියලා තියෙනවා කාල සූත්‍රයට වැඩි බොරු කියපුවා බොරු කියපුවායි කේලම් කියපුවායි ඒ කේලම් කියවයට වෙනිරේට වැටිලා මහා දුකක් විඳ වෙනවා මහා දුකක් විඳ වෙනවා දුක් විඳලා 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 අවසානට මේ නිරි සත්‍යෝ කෑ ගහලා කියනවා අනේ දැන් නම් කුසගිනී කියනවා එහෙමද කියලා එහෙනම් කියලා ඇදගෙන එනවා කුසගිනී නිවන්න කියලා අර රත්තුම යකඩ බෝල අරගෙන දාන්න එක කොහොම කටවල් වහ ගන්නවා මොකද කරන්නේ නිරි නිරි පල් වැරිලා අඩු ගොලින් කට ඇරලා ලෝ ලෝ ගුලි දානවා කට එකක් දෙකක් නෙමෙයි සිය දහස් ගාණක් ගන්නවා කටට දානකොට පින්නතුනි පිලිස්සීගෙන කටට දාන මේ ලෝගුලි අදු මාර්ගයේ පිලිස්සලා යනවා කෑගහන ඒ මෙරෙන්නේ ඊළඟ සංඝහතේ කියලා කියනවා නිරය මේ සංඝහතේට වැටෙනවා ඊළඟ ඒකට වැටෙන සොරකම් කරපු අනුන්ට පහර දෙන සත්තුන්ට පහර දුන්න අනුන්ට පහර දුන්න අය තමයි මේකට වැඩි මේ විදියට සංජීවයේ කාල සූත්‍රයේ සංඝාපී රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචිය කියලා මේ අට මහා නර්ගයට වැටෙන මේවගේ අධික දුක් විඳිනවා අවුරුද්දක් දෙකක් නැ කල්ප ගාන කල්ප 100000 ගාන දුක් විඳලා 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 බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා යම් කිසි හේතුවකින් මහණෙනි යම් කිසි හේතුවකින් මේ කරන යම් කිසි අකුසල කර්ම ගෙවිලා 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 කල්ප ගාන ගියාරුසි ගෙවිලා ඔවුන් යම් කිසි ආකාරයකින් උපත ලබනවද මිනිසෙක් වෙනවා හරියටම හරිනේ කන කැස්බෑවෙන් වියසිදුරකින් අහස දකිනවා වගේ ඒ කියන්නේ මුහුදේ කන කැස්බෑවෙන් එකයි හැක් පමණක් වේද කන කැස්බෑව ඒකයි කන කැස්බෑව කියන්නේ වියසිදුර ඒ කියන්නේ ගොවියෙක් අහක දාපු විසි කරලා දාපු විය දහක් මුහුදට පාවිලා කියලා මේ වියසිදුරෙන් අවුරුදු 100කට වඩා මේ කැස්බෑව උඩ කෙරේ ඒ මොහොතේ හරියටම අර සිදුවින් අහස බලනවා වගේ දුර්ලභ කාරණාවක් ඊට වඩා දුර්ලභයි කියනවා මේ අකුසල කර්ම කරපු පුද්ගලයා අපායට ගිහිල්ලා එතනින් ගොඩ එනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේනමත් සඳහන් කරන ස්වාමීනි උදාහරණයක් දේශනා කරනවා කියලා උදාහරණයක් වෙන්නලා දෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අර ගල් කැටි කුමාරව මහණෙනි අර මහා මේරු පර්වතී වගේ ප්‍රමාණයක් නැවතත් වැටෙනවා අර සතර පායට මේ අතේ තියෙන ගල් කැටි ප්‍රමාණය තමයි බොහොම ස්වල්ප ප්‍රමාණයක් මේ භවයේදී ඒ ඇදිකක් මොකද වෙන්නේ ඒ ඇදිකක් ඔහු උපත ලබන්නේ මිනිස් එක්කලයි වුණත් එක්කෝ උපත ලබන්නේ ඒ කාලයේ වෙනකොට ඇදිකුණ පහත්ම කියන කුලයේ උපදින්නේ
දුප්පත් වෙලා ඉන්නේ. ඒ වගේම දුර්වල වෙලා ඉන්නේ. කෙනෙකුට දකින්නවත් වේදනාවක් නෑ. එහෙම නැත්නම් ඉපදුන දවසේ ඉඳලා ලෙඩ 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 ඉවරයක් නෑ ලෙඩ. එහෙම නැත්නම් අඟදොළු පිහිරි වෙලා අබ්බගත් වෙලා උපකරනවා. එහෙම උපකර බලා අකුසල කර්ම කරන නැවතත් බලන්න අපි මොනතරම් වාසනාවන්ත. ඔබ හිතලා බලන්න මේ සමාජයේ මිනිස්සු එක්ක සංසන්දනය කරලා අපේ ජීවිත කොට වඩනවා. අතපය උඩ තියෙනවා, හොඳ නෝනක් තියෙනවා, අපේ ධර්මයේ දිනු කරගන්න කොහොමයි තියෙන්නේ. මෙහෙම වෙලා පින්නතුනි නැවතත් අකුසල කර්ම වලට විපාක විඳිනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා පින්නතුනි එහෙම උපතල බලනවා. එහෙම නැත්නම් ඔබට මොකද වෙන්නේ? තිරිසන් සත්ව වෙනවා. මේ තිරිසන් සත්ව කියලා හරි උපතල බලනවා. එහෙම වෙලක් උපතල බලනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මහණෙනි පණ්ඩිතයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි සිතින් යහපත් දේවල්මයි හිතන්නේ, කයින් යහපත් දේවල්මයි කරන්නේ, වචනයෙන් යහපත් දේවල්මයි කියන්නේ. සිතින් කයින් වචනයෙන් කියන තුනින්ම යහපත් දේවල්මයි සිද්ධ කරන්නේ. මේ යහපත් දේවල් සිද්ධ කරන පුද්ගලයා කුසලමයි තරම් වඩන්නේ, කුසලමයි සිද්ධ කරන්නේ, දස කුසලමයි සිද්ධ කරන්නේ. බුදුහාමුදුරු පෙන්නලා දෙනවා ඔහු කුසල් සිද්ධ කරලා විරෝධයෙන් ආකාර දුරකට ඔහු විපාක ලබනවා. විපාක විඳිනවා. ඒ තමයි ජනයා ඉදිරියේදී මිනිස්සු කතා කරනවා මේ කරන අය කොච්චර හොඳද, මේ යහපත් දේවල් කරන ප්‍රාණඝාතන කරන කරුණා මෛත්‍රිය තියෙන මිනිස්සු හරිම හොඳයි කියලා මේ වගේ යහපත් දේවල් කතා කරනකොට උඹට හිතෙනවා මේ මිනිස්සු කතා කරන දේවල් මම කතා කියන්නේ, මමත් යහපත් දේවල් කරන්න ඒක නම් සතුට වෙනවා. ඊළඟ වෛතුමා සොරුංග ගෙනල්ලා ධර්මයක් කරනකොට ඒවා දකින්නට උඹ කල්පනා කරනවා, අනේ මේ සොරා මේ වගේ වෙරදි කරලා නෙමෙයි ගණුවක් විදිහට මම මේ වැඩේ කරලා නැහැ කියලා සතුටුපත් වෙනවා. ඊළඟ පින්නතුනි ඔහුට මරණාසන්න මොහොතේදී සතුටුපත් වෙනවා, මම මේ වගේ දේවල් කරලා තියෙනවා, යහපත් දේවල් කරලා තියෙනවා, දසක කුසල් කරලා තියෙනවා, අනේ මම කොච්චර සතුටක් විඳිනවද කියලා සතුටු වෙනවා. යකා ඔහු අන්තිමේට කාලස වේදා පරමන්න සංගණ්ඩෝම කුප්පජ්ජති මරණයෙන් පස්සේ ස්වර්ගයට යනවා. ස්වර්ග සම්පත් ස්වර්ගයේ සම්පත් මෙච්චරයි කියන්න බැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ස්වාමීනි ස්වාමී බුදු වික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි උදාහරණ කිව්වේ කියලා දෙන්නේ මහණෙනි සක්විති රජු. දැන් මේ පිළිතුරු අහලා තියෙනවා සක්විති රජු. දැන් කඩන පින්කම් කරනකොට තා තියෙනවා සක්විති රාජ සම්පත්තිය ලැබෙනවා කියලා. මේ කඩන පින්කමක් සිද්ධ කිරීම මේ සක්විති රජතුමා කියන්නේ මුළු ලෝකෙම පාලනය කරන දෙහැකරන කෙනෙක් සක්විති රජු. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මහණෙනි මේ සක්විති රජතුමාට රත්න හතක් පහළ වෙනවා. රත්න හත. ඒ රත්න හත මේ රජතුමා පාලනය කරනකොට බොහොම දෙහැකරන කෙනෙක්. මේ රජතුමා බොහෝ දවසේ සිල් සමාදන් වෙලා ඉන්න දවසක උඩුමහලට ගියාම හොඳට නාලා උඩුමහලට ගිය අවස්ථාවක මේ රජතුමාට කල්පනා වෙනවා මමත් දෙහැලිය තාපී ලෝකී පාලනය කරන රටවල් පාලනය කරන්න මම කවදාවත් සත්තුන්ට හිස්සා කරන්නේ ප්‍රාණඝාත කරන්නේ යහපත් දේවල් මම යහපත් විදිහටයි මේ මිනිස්සු පාලනය කරන්නේ එහෙනම් මමත් සත්විති රජ කෙනෙක් වෙන්න ඕන කියලා රජතුමාට පහළ වෙනවා හිතා පහළ වෙනකොට පිටත ඉදිරියේ පහළ වෙනවා රත්නය ඒ තමයි චක්‍රවර්තිය නැබදාහත්ති දාස් ගානක් තියෙන චක්‍රවර්තියක් පහළ වෙනවා මේ රජතුමා වමතින් පැංකෙන් යාරක දකුණතින් පැං අරගෙන ඉන්නවා මේ චක්‍රවර්තියට ඉහළ කියනවා භව චක්‍රවර්තී ඉදිරියට කරකේවා ඉදිරියට කරකලා කරක කරනවා චතුරංග මේ සේනාවගෙත් එක්ක යනවා ඒ ඉදිරියට යන යන හැම රාජ්‍යයකම සතුරු රාජ්‍ය තිබුණ සතුරු වගිරියුත් ඒ ආයෙ සියලු දෙනා රජුන් ගාවට ඇවිල්ලා තමගේ රාජ්‍ය රජුවන්ට දෙනවා රජතුමා සඳහන් කරනවා ඔබ දැහැමින් සෙමින් මේ රාජ්‍ය පාලනය කරන්න කියලා ඒ අයිතු රාජ්‍ය පවරයි. ඒ රාජ්‍ය පවරක් නෙමෙයි. ඊතර රාජ්‍ය පවර දැහැමින් පාලනය කරන්න මේ හේතු වෙනවා. ඒක රත්නය. ඊළඟ බුදුහාමුදුරු පෙන්නලා දෙනවා මේ මේ චක්‍රවර්ති රජුන්ට පහළ වෙනවා පින්නතුනි හස්ති රත්නය. හස්ති රත්නය. උපෝසත කියන කුලයේ හස්තිය පහළ සුදු පාට ඇති. මේ ඇතාගේ සුදු පාට ඇති පින්නතුනි ස්ථාන හත බිම ගැහෙනවා. දළ දෙක, සොඬවැල, හකුළු හතර, පාදයන් හතර. ඒ තරම් වටිනා හස්තියි.
මේ හස්තිය පුමාකාර ජවයක් වෙන හස්තිය උදෑසන මේ හස්තියගේ පිටේ නැගලා කුරු රාජ වටේ වීලා උදෑසන ආහාර වෙනවා මේ තවන්ගේ මනසට ඒ තරම් වටිනා හස්තිය ඒකට තමයි ඊළඟ අශ්වරත්නේ වලා කියන අශ්වයේ පහළ වෙනවා මේ අශ්වයාගේ පිටේ නැගලා අහසින් ගමන් කරනවා කියන මේ හස්තිය අහසින් ගමන් කරනවා ඊළඟ පින්නතුනේ ඊළඟ වෙනලා දෙනවා මාණික රත්නයක් පහළ වෙනවා වෛදූර මාණික්යක් නැව හතක් තියෙන සිටු හතක් තියෙන වෛදූර මාණික්ය මේ මාණික්ය තිබුණොත් හැමතැනම ආලෝකවත් වෙනවා යොදුනක් පමණ ප්‍රමාණයක් ආලෝකවත් වෙනවා දවසක් මේ රජතුමා බලන මේ මාණික්ය කොච්චර බලවත්ද තමන්ගේ මුන්තේට හයි කරලා අහසට උස්සන උසවනවා ඉහළට උසවනකොට ඒ ප්‍රදේශයේ සිටි නගරයේ මිනිස්සු කල්පනා කරනවා ආදගීර පාරලා අපි වැඩ කරමු කියන අනිහනිකට වැඩ කටයුතු කරනවා දවල් කියලා හිතා ඒ තරම ආලෝකමත් මාණික රත්නය ඊළඟට හම්බෙන රූපති රත්නය රූපතිය පහළ වෙන ඔහුට යමක් ඔහුට කිව්වොත් ඒ සියල්ල ඉටු කරනවා රූපතිය මට රත්නක් දුන්නා රත්නක් ගෙනලා දෙනවා හරි මට මැණික් ඕනේ මේ දේ කරගන්න මැණික් ගෙනලා දෙනවා මේ හැම දෙයක්ම සලසා දෙන රූපති රත්නය පහළ වෙනවා ඊළඟට ශ්‍රී රත්නය පහළ වෙනවා ඊළඟ මේ රජතුමාට පහළ වෙනවා කියනවා ඉරිදි හතරක්. ඉරිදි හතරක් පහළ වෙනවා. ඒ තමයි අධික රූපවත් බව තියෙනවා. අධික රූපවත් බව තියෙනවා. ඊළඟ දීර්ඝාසන කරනවා. ඊළඟ පිටුනි නිරෝගී බව ලැබෙනවා. ඊළඟට ප්‍රියමනාප බව. හරි ප්‍රියමනාප බව. දකින්න දුරුවන් විය කරනවා. ඇමතිව ඊළඟට රටවැසියෝ ඉල්ලනවා මේ රජතුමන ඔබ ගමන් කරනකොට වීදි සංචාරය කරනකොට ඉක්මනට වීදි සංචි වඩින්න එපා හිමීට අඩිය කියලා අපි බලා ගන්නවා ඇස් දෙක පුරා ඒ තරමට ලස්සනයි සක්විතිරය ඔන්න බලන්න මෙන්න මේ කියන රත්න හතකුත් ඉරිදි හතරකුත් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා වික්ෂුන් වහන්සේලා අතර බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන දේශනා කරනවා මහණෙනි දිව්‍ය ලෝකයේ සැප මොන තරම්ද කියලා මේ සප්ත රත්නයක් සහ ඉරිදි හතරකුත් ලැබෙනවා මේ සක්විති රජුට කියලා වික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහන් කරනවා ස්වාමීනි රත්න හතක් ගැන කවර කතාවද එක රත්නයක් තිබ්බනම් පුදුමාකාර සැපයක් ඒක හතක් ගැන කවර කතාවද බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ අතේ තියෙන ගල් කැටේ අර රුමාල කන්දිය පර්වතය සංසන්දනය කරන ඔය සක්විති රජකම මේ අපේ තියෙන ගල් කැටියෝනේ දිව්‍ය ලෝකේ සැප අන්නාර හිමාල පර්වතයේ ඒ තරමට සැප සම්පත් තියෙන එකද කියලා බුදුහාමුදුරුවෝ කියලා මේ දස කුසල් වරණය දස කුසල් වරණය ඒ අය තමන්ගේ සැප සම්පත් විඳලා යහපත් විදිහට ජීවත් වෙලා ඔවුන් දිව්‍ය ලෝකෙට ගියා දිව්‍ය ලෝකෙට ගිහලා මහා සැප සම්පත් විඳිනවා දිව්‍ය ලෝකෙ පින්දහම් කරගන්න ඒක නිසා පිටුනේ සතර ආයතන කාය ගැලවීමක් නැහැ. එතන පින් කරගන්න බෑ. එතනින් ගෙවිල ගන්නේ පින් කරන්න කරන්නේ. බොහෝ කලාතුරකින් කෙනෙක් තමයි දැන් මිනිස්සුන් බවක් ලබා යහපත් පැත්තට හැරෙන්නේ. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපිට මේ දුර්ලභ වූ ලැබෙන අවස්ථාව මේ අවස්ථාව පෙර හැරියොත් දැන් බලන්න බුද්ධෝත්පාද කාලකදී එක් බුදු කෙනෙක් පහළම කාලෙක බුදුහාමුදුරුවෝ ධර්මයේ දර්ශනය එන කාලෙක ඉතින් මේ අවස්ථාව වශයෙන් සම්ප්‍රියක් වගේ මහා අපරාධ මහා අපරාධ බුදු කෙනෙක් පහළ වෙන්නේ බොහෝ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ කියලා දෙන මේ සත්‍ය සංසාරය දරව ගන්න ඒක නිසා විතර අපි සිල්වත් වෙන්න ඕනේ සීලයට විතර වුණ කරගන්න සිත පිරිසිදු කරගන්න දන් දෙන්න ඕනේ සිල් රකින්න ඕනේ භාවනා කරන්න ඕනේ ඒ වගේම සමාජයේ මුදින් යහපත් ජීවත් වෙන්න ඕනේ. කරුණාව, මෛත්‍රිය නිතර නිතර ප්‍රගුණ කරගන්න ඕනේ.
ආදරේ කරුණාව සිනහස පතුරවන්න ඕන. ඒක යම් කරන්න ඕන අපේ ජීවිතේ. මේ ලැබුණු මනුස්ස ජීවිතේ අපි උපරිම ප්‍රයෝජන ගන්න. මේක අනිකත් මේ ගත කළොත් අපිට මහා වෙනසක් වෙනවා. හැබැයි මේ වෙනකොට අපිට කවුවත් උදව් කරන්න බැහැ. අපායේ ඉන්නාට පස්සේ අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. අපේ සහෝදරයෙක් නැදේ ඉන්නවා මේකේ මෙහෙලා කවුවත් නැහැ. ඒ එතකොට අපිටමයි නිදින්න වෙන්නේ. විදවල් වෙන්නේ අපිටමයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා තනියම විඳින්න විඳවන්න මේ දුක් සසරේ. මේ අපින්න දුහාමුරු පිළිබඳව දේශනා කරන සත්‍යයට අනුකම්පාය උන්වහන්සේට මේවා මේ කෙනෙක් බය කරන්න කෙනෙක් බය කරලා මේ දේශනා සිද්ධ කරන්න උන්වහන්සේ අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඉන්නෝනින් දැක්කන සමාධි දේශනා කරන්න. මහණෙනි අනුකම්පාවෙන්මයි මේ දේශනා කරන්න බලාගෙන මේකෙන් ගැලවෙන්න කියලා. මේකෙන් මිදෙන්න කියලා හැම දේශනාවකම බලන්න දුහාමුරු පිළිබඳව තියෙන සත්‍යයට අනුකම්පාවෙන් මේකෙන් ගැලවෙන්න කියලා. විතරම උන්වහන්සේ දේශනා කළේ මහණෙනි විද්‍යා දෘෂ්ටි විදින්න සම්මාදිට්ඨිය කරගන්න. සම්මාදිට්ඨිය පිටන්න. සම්මාදිට්ඨියට පෙන්නන්න. සම්මාදිට්ඨියෙන් යුක්තව කටයුතු කරන්න. නිතර සීලවත් වෙන්න. සීලෙන් කටයුතු කරන්න. සීලවත් වෙන්න. සීලයෙන් පිරිසිදු වෙන්න. සමාධියටපත් වෙන්න. භාවනා වඩන්න. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන. සම්පපාසකරණ පවුණක් කරන්න එපා. කුසල සුභ සම්පදා නිතර සරස් කරන්න. සකිට පරිවර්ත කර තමන්ගේ හිත නිතර පිසිදු විද්‍යාරණ. අකුසල ධර්ම එනකොට වාර කරන්න. අඳුර ගන්න තමන්ගේ හිත අකුසලයක් කරන මේ අකුසලයක්. ඒක නම් මේක අකුසලයක් නේ. පජානාත ප්‍රහාණය දැනගන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ. මේක හැක් කරලා අකුසල ධර්ම වලට යහපත් කුලියට කරගන්න. කෙනෙක් කර කතා කරනකොට, කෙනෙක් කර හදාගෙනකොට, කෙනෙක් කර වැඩ කටයුතු කරනකොට ඔබ ඔෆිස් එකේ වැඩ කරනකොට, වැඩපොලේ වැඩ කරනකොට, ගෙදර දරුවන් එක්කලා බින්ද සෙමියා එක්කලා වැඩ කරනකොට බොහෝ සතුටින්, සිනහවෙන්, බොහොම සතුටින්, කරුණාවෙන් මෛත්‍රියෙන් හැම මොහොතකම හිත පුරව ගන්න. හැම මොහොතකම හිත කරුණාවෙන් මෛත්‍රියෙන් පුරව ගන්න. ඒක හරියටම වෙනවා. මේ සිත සතුටින් තියාගන්න. ඒ සතුටින් හිත තියාගන්න උදව්වක් මේ කාරණා වෙනවා. ඒකම කල්පනා කරගන්න ඕනේ. අද මේ උතුම් බාල පඬිතු සූත්‍ර දේශනාව සවන්ේ කරමි. මේ පින්නතුන් අප්‍රමාණ සල සම්භාරයක් සිදු කර ගන්න ලැබුණා. මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ඔබට අපි ප්‍රාර්ථනා කරනවා නිතර ඔබේ සිත නිතර නිතර දානීය දියු වේවා, සීලයේ දියු වේවා, භාවනාව දියු වේවා. ඔබට මේ සංසාර දුකින් අත මිදෙන්නට මේ උතුම් ධර්ම දේශනාව හේතු ආශ්‍රාම වේවා කියලා සාදු කියලා.